ඔක්තෝබර් 11 වෙනිදා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්තුවා. ඒ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුවේ දැනට ප්‍රශ්නගත වෙලා තියෙන පාස්පෝර්ට් ගෙන්නා ගැනීම පිළිබඳ කැබිනට් තීන්දුව ගන්න. විද්‍යුත් පාස්පෝර්ට් ගෙන්න Conquer the world after A levels. Join IIT. Register now. නීම සඳහා කලින් ටෙන්ඩර් කැඳවලා යම් අනුමැතියක් ලබාගෙන තිබුණා. ඒ දිනවලට ඔවුන්ට ඒ ලබා දෙන්න අපහසු වෙලා තිබුණා. ඒත් එක්කම සාමාන්‍ය පාස්පෝර්ට් එකක් ලබා දෙන්න එම ආයතනයටම කැබිනට් මණ්ඩලය ඒ අවසරය දෙන්න තීන්දුව කළා තිබුණා. පාස්පෝර්ට් 750,000ක් ඒ ආයතනයෙන් ලබා ගන්න තමයි තීන්දුව කරලා තිබුණේ. නමුත් ඒ මුද්‍රණ කටයුත්ත බාර වෙලා තිබුණේ මීට පෙරාතුව පාස්පෝර්ට් ලබා දීපු ආයතනයට. ඒ නිසා අපිට උසාවි යන්න සිද්ධ වුණා. උසාවි ගිහිල්ලා යම් එකඟතාවයකට ඇවිල්ලා අවසානයේදී 750,000 පාස්පෝර්ට් ගෙන්වන්න තීරණය කරා. මුද්‍රණ කටයුත්ත මීට කලින් පාස්පෝර්ට් ලබා දීපු ආයතනය යම් මුදලකට ඉටු කර දෙන බවට උසාවිද එකඟ වුණා. උසාවි ලැබිච්ච පැහැදිලි කිරීමත් එක්ක අපි විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වලා රටේ පවතින ජාතික උමනාව ගැන සලකලා මේ පාස්පෝර්ට් ලබා දීම පිළිබඳව එම ආයතනයට 750,000 කොටස් වශයෙන් පාස්පෝර්ට් ගෙන්වන්න අපි කැබිනට් අනුමැතිය ලබා දුන්නු. ඒ අනුව දැනට තදබදයක්ව තියෙන පාස්පෝර්ට් ප්‍රශ්නය කෙටි කාලයක් තුළ විසඳගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ මාසේ කියන්නේ ලබන සෙනසුරාදා වෙනකොට පාස්පෝර්ට් ප්‍රමාණයක් ලංකාවට ලැබෙනවා. ඒ අනුව සඳා ඉඳලා නව පාස්පෝර්ට් එක නිකුත් කරනු ලබනු. ඒ වගේම ඊ පාස්පෝර්ට් එක සම්බන්ධයෙන් දැනට උසාවි වාරණ නියෝගයක් තියෙනවා. ඒ වාරණ නියෝගයේ තියෙන නිසා ඊ පාස්පෝර්ට් එක සඳහා මේ වෙලාවේ අපි ටෙන්ඩර් කැඳවීමට අනුව කටයුතු කරන්නේ නැහැ. උසාවියෙන් ඒ නියෝගය අවසන් කරාට පස්සේ තමයි අපිට ඒ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ඇනුම් කරන 750,000 මාස 4-5ක් යනකොට අවසන් වෙනවා. නැවත අපිට පාස්පෝර්ට් අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලය තීන්දුව කරා සාමාන්‍ය පාස්පෝර්ට් එක ලබා දීම සඳහා තවත් යම් ප්‍රමාණයක් පාස්පෝර්ට් ලබා ගැනීම සඳහා නව ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගිහිල්ලා ඒ ටෙන්ඩර් පටිපාටි අනුව තවත් පාස්පෝර්ට් ප්‍රමාණයක් ඇනුම් කරන්න.